අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය තුෂාර සපතන්ත්‍රි ප්‍රකාශය බහනුක කරුණාරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල නිදහස් සම්රුමුට පැමිණි විදේශ රටවල අමාත්‍යවරු ජනපති හමුවෙයි ගොයම් කහවීමට හේතුව පෝෂණ උනතාවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කරයි ඇතිවරණී කල්දමීමට ආණ්ඩුව යෝජනාවක් ගෙන එන බව විපක්ෂය කියයි එවන් යෝජනාවක් නොමැති බවට ආණ්ඩුවෙන් සහතිකයක් රෙගුවේ රඳවාගත් බිලියන 5ක් වටිනා බාණ්ඩ සතියක් තුල නිදහස් කිරීමට පියවර හිටපු පාකිස්තාන ජනාධිපති පර්වේස් මුෂාරෆ් අභව ප්‍රාප්ත වේ අද දින දේශීය වන් හතේ පස්වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි විදේශ රටවල අමාත්‍ය වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. ඉන්දියාව, බූතානය, බංග්ලාදේශ, පාකිස්තාන, නේපාලය සහ මාලදිවයින් යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍ය වරුන් ඒ පසුතරවී ජනාධිපතිවරයා හමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී මුරලිධරන් මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එදී 13 වන සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම ජනකොටස් අතර සහජීවනයේ තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා මෙරටට පැමිණි බූතාන අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජාය් බිර්යායි මහතා හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. බංග්ලාදේශ විදේශ මාත්‍ය ආචාර්ය ඒ කේ අබ්දුල් මොමෙන් පාකිස්තාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානිකාර් නේපාලී විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞදල් මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් යන අමාත්‍යවරුන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ අතර 75 වන නිදහස් සැමරුමට සමගාමීව ඉන්දියා රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව බාර දී තිබෙනවා. ඊට අදාළ ලේඛන ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බංග්ලේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු වී බාර දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ වන විට බස් රථ 165ක් ඉන්දියා රජය විසින් ලබා දී තිබෙන අතර 2023 වසරේ මාර්තු මාස අවසන් වන විට බස් රථ 500ක්ම ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කිරීමට නියමිතයි. The big story. ගොයම් කහපැගෙන් වීමට ප්‍රධානතම හේතුව පෝෂණ උනතාවයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් මාලති පරසුරාමන් මහත්මිය සඳහන් කළේ නිසිකලට බණ්ඩිපොහොර ගොවිතැන සඳහා නොයෙදීම එම පෝෂණ උනතාවයට හේතුව බවයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මාලති පරසුරාමන් මහත්මිය මේ බව සඳහන් කළා. අපි එතනින් කහවීමේ සිවියරිටි බැලුවොත් ඒක ඩිස්ත්‍රික් ටු ඩිස්ත්‍රික් සහ ඩිස්ත්‍රික් අතුලෙම එක තැනින්දලා අනිත් තැනට ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඕවරෝල් බැලුවොත් කහවීම සිවියරිටි එක තියන්නේ 3%-5% විතරයි. ඒ වගේම දැනට වී වගාවෙන් කහවීම රිපෝට් වෙච්ච ගමන් අපේ වී පරීක්ෂණ ස්ථානයේ ඉන්න සයන්ටිස්ලා ෆීල්ඩ් එකට ගිහින් ඒගොල්ලෝ පරීක්ෂණ කරලා සොයලා තියෙනවා මේ ප්‍රශ්නයක ප්‍රධාන කාරණාව පෝෂණ අඩුවීම න්‍යූට්‍රියන් ඉම්බැලන්ස් ඒ නිසා මේකෙන් ගහ මර්ධන අඩු වෙනත් එක්ක ඒක ලෙඩ රෝග වැඩකට පාත්‍ර වෙන තත්ත්වේ වැඩි වෙන බව එම මාධ්‍ය හමුවේදී බතලකුඩු විපර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්තසේන නායක මහතා සඳහන් කළේ ගොයම් කහවීමේ රෝගයට කාබනික පොහොරවල බලපෑමක් සිදු වෙති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි අපි දැන් පස් සාම්පල් 200කට වැඩි ප්‍රමාණයකට ශාක සාම්පල් 168කට වැඩි ප්‍රමාණයකට තරම් තියෙන මේවා මේ විද්‍යාගාරවල විශ්ලේෂණය කරනවා අපි පරීක්ෂණ සංවර්ධන ආයතනයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඊට අමතරව අපි ගොවීන්ගේ චෝදනාවක් තිබුණ නිසා කාබනික පොහොර වලින් මේ රෝග තත්ත්ව පැතිරෙනවාද කියලා අපි කාබනික පොහොර සාම්පල ආරක්ෂක කරගෙන විශ්ලේෂණය කරනවා නමුත් මේ දක්වා පරීක්ෂා කරපුවා කියන නම් අපිට මූලගැටිති වටපණුවාගේ ආසාදිත අවදි දක්න ලැබුණේ නැහැ මේ සාම්පල් 20ක් වගේ තමයි මේනෝට පරීක්ෂා කරලා තියෙන්නේ දවස් කීපයක් යන කටයුත්ත දැන් කාබනික පොහොර තරම යොදන්න ඕන නම් ඒ කාබනික පොහොර වර්ග කෘෂිකර්ම අමාත්‍යංශයේ පවතින පොහොර ලේකම් කාර්යාලය හරහා තමයි මේ තැන්වලට ගමු වෙන්නේ. මොකද නැත්තම් අවිධිමත් පිළිවෙලට මේ වැඩේ වුණොත් එක එක තැන්වලින් එන සාම්පල් පරීක්ෂා කරලා එක එක විදිහට වාර්තා වෙන්න පුළුවන් නිසා. එතකොට ඇත්තම සාම්පල් විශාල ගණනාවක් එකතු වෙනවා. ඒක තමයි ටිකක් කල් ගියව පරීක්ෂා ගන්න. සිය ගොයම් කහවීම සහ පොහොරින්ගේ සම්බන්ධයෙන් ඇලහැර ප්‍රදේශයේ ගොවින් මෙසේ අදහස් පළ කළා. दिन 45 बंडीपोर गहन दिन 45 बंडीपोर गहन तमाई हरी अस्वन गंड पुलवा
කෙසේ වෙතත් ගොයම් කහවීම සිදු වුවද ඒ මහා කන්නේ අස්වැන්නට විශාල බලපෑමක් නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ප්‍රකාශ කළේ. ඒ වගේම දෙපාර්තමේන්තුව තව කණ්ඩායම පත් කර ඉදිරි කන්නේදී මේ ප්‍රශ්න වැඩි වෙන්නේ නැති වෙන්න අපි කණ්ඩායම පත් කරලා ඒගොල්ලෝ මේක කන්ට්‍රෝල් කරන්න දැනටම ක්‍රියාත්මක කරගෙන යනවා. අපි අර අස්වැන අඩුවීම ගැන අපි තක්ෂේරු කරා. ඒ අනුව අපිට රිපෝට් එක හම්බුණා. මේ මහා සීසන් එකෙන් අපිට 2.3 මිලියන් මෙට්‍රික් ටන් වී අස්වැන හම්බ වෙයි කියලා. ඒ වී අස්වැනේ ඇත්තටම අපිට මාස 7ට අපේ හාල් වලට ඇති වෙයි. ඒ වගේම වරාය අධිකාරී ගුදම් තුල දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහලු මසු 8ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිවල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ආනයනය කර රේගු විසින් රදවාගත් රුපියල් බිලියන 5ක් පමණ වටිනා භාණ්ඩ සහ බහලුම් තුගයක් වරාය පරයන්තේ හා ගුදම් තුල සිරවි ඇති බවට වරාය අධිකාරී පසුගියදා දැනුම් දී තිබුණා. එම භාණ්ඩ හා බහලුම් අතර පුවක් බාස්මති සහල් ටයිල් වාහන අමතර කොටස් වාහන රෙදිපිලි ලිපි ද්‍රව්‍ය මත්පැන් හා එතනෝල් ද වන බවයි වාර්තා වන්නේ. මෙම බහලුම් හේතුවෙන් වරාය අධිකාරියට මූල්‍ය වශයෙන් විශාල පාඩුවක් හා පරයන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාර පරිපාලනමය ගැටලුවකට මුහුණ දී ඇති බව වරාය අධිකාරී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේදී මෙවැනි ප්‍රමාදයන් සිදුවන බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇති අතර යල්පැයි ගිය රේගු ආඥා පනත සංශෝධනය කර කාර්යක්ෂම නිෂ්කාශන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කළ යුතු බවයි නිබල් සිරිපාල ද සිල්වා මාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඒ අනුව වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන් රේගු උපයාගත් මුදලින් අයකර ගැනීමට නීතියෙන් ඉඩකඩ නොමැති බැවින් අදාළ භාණ්ඩ ඇතුළු බහලුම් 88 සතියක් ඇතුළත ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ කල්දමීම සඳහා අඬුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනීමට සූදානම් ඉස්සින්න බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. ආණ්ඩු බලයේ තියෙන මහා පම්පෝරි ගහන රට හැදුවයි රටේ පොලිම් නැති කරයි රටේ ආර්ථික හැදුවයි කියන රනිල් රාජපක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න හදනවා ලැජ්ජ නැතුව මැතිවරණය කල් දාන්න ඕනි සල්ලි නැහැ කියලා. එහෙනම් අපි කියනවා ඇමතිවරුන්ගේ සියලු පරිණටි නවත්තන්න. ඇමතිකම් කප්පාදු කරන්න ජනාධිපතිවරයාගේ පරිණටි ඒ සියල්ල නවත්තන්න. සල්ලි නැත්තම් ඔන්න සල්ලි තියෙන දැන් අපි තව කියන්න. බොරුවට වියදම් කරන බොහෝ දේවල් තියෙන නිසා මේ හදන්නේ තමන්ගේ පරාජය තමන්ගේ නොහැකියාව තමන්ගේ දේශපාලන විනාශය වළක්වා ගැනීමන අනීතිකව පාර්ලිමේන්තුව තුල තමන් තියෙන බලය පාවිච්චි කරලා මේ වගේ පහත් වැඩක් මේ පාර්ලිමේන්තුව තුල කරන්න යම් උත්සාහයක දෙනවා නම් පක්ෂ නායක රැසීම තුල අපි ඒක පරාජය කරන. එහෙම යෝජනාවක් අපි පාර්ලිමේන්තුවට ගේන්න දෙන්නේ නැහැ. එවැනි යෝජනාවක් ගෙනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සේමලාපිටි මහතා සඳහන් කළේ. මුදල් අමාත්‍යංශය වග උත්තරකරුවෙක් කරමින් ඡන්දය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා තිබුණා. යම් කිසි පුද්ගලයෙක් මුදල් අමාත්‍යංශ තමන්ගේ මතයේ ඒ පිළිබඳ මේ වෙලාවේ මුදල් අමාත්‍යංශයේ තියෙන සීරුතා පිළිබඳ දිවුරුම් පෙත්සමක් මුදල් ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරා. හැබැයි ඉන් එහාට ගිහිල්ලා මේ 8 වෙනිදා යෝජනාවක් ඊදම් කරන්න බෑ කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. එහෙම කිසිදු සූදානමක් මුදල් අමාත්‍යංශයට නැහැ. 8 වෙනිදා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා කියලා ඔබතුමා කියනවා පුවත්පතක තිබුණා කියලා ඡන්දයට ඊදම් කරන්න බෑ කියලා. මුදල් අමාත්‍යංශයේ වෙන කිසිදු සූදානමක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාද පළාත් පාලන මැතිවරණයේ කල්දමීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.
ඔය මුදල් අමාත්‍යාංශය අපි අහනවා දැන් හෙට පාර්ලිමේන්තුව ඉස්සරව ඡන්ද තියන්න නැද්ද කියලා. ඒ නිසා මුදල් අමාත්‍යාංශය මේ මැතිවරණ කොමිසමට මුදල් වෙන් කිරීම කළ යුතුයි. දැන් මේ ඡන්දෙට සල්ලි නැහැ කියනවා. හෙට අනිත් දැන රනිල් කිව්වොත් එහෙම වෙනනම් ජනාධිපතිවරණ ඕනෙත් නැහැ මං දිගටම ඉන්නම්. ඡන්ද තියන්න නැහැ කිව්වොත් අපි පිළිගන්න ඕනේද? පාර්ලිමේන්තුව ඉස්සරවන්න ඕනේ නැහැ මේ හොර නඩේම එකට එකතු වෙලා අපි යන්නම්. අපිට ඡන්ද තියන්න ඕනේ නැහැ කිව්වොත් අපි පිළිගන්න ඕනේ. ඒ නිසා මුදල් අමාත්‍යාංශය තමන්ගේ වැඩේ කරන්න. රාජ්‍ය සේවකයෝ ලෑස්ති මැතිවරණ රාජකාරි නොමිල කරන්න. අපි කියනවා මුදල් අමාත්‍යාංශයට ආණ්ඩුවේ ගේම් වල කොටස්කාර වෙන්න ලෑස්ති වෙන්න එපා. දැන් ඡන්ද පත්‍රිකා राज्य सेवा संधा पमनक बवाई मुदल राज्य महते शहन सिंह महता संधान कले අවශ්‍ය වේදන් වලට ඉතාම අසීරුවෙන් සහ කලමනාකරණය කරන වෙලාවක අපිට වෙන කිසිම පරිබාහිර තැනකට මුදල් වේදන් කිරීමේ හැකියාවක් ඇති වෙලා නැහැ. එසේ කිරීමට යම් උත්සාහයක් දැරුවොත් අත්‍යවශ්‍ය වේදන් කිරීම අපිට සිදු කරන්න විදිහක් නැහැ. ඊළඟට සමෘද්ධි වගේ අනිකුත් සහනාධාර ලැබීම් දිගින් දිගටම ප්‍රමාද කරන්න සිදු වේවි. ජනතාව විසින් නැගෙන මැසිවිලි අයින් කරන්න කටයුතු කරද්දී අපිට ඒකට බාධාවක් නැති වෙයි. එහිඳ මේ සිදු කරන ප්‍රතිසංස්කරණ වලට සහ ක්‍රියාවලියට බාධා කිරීම රටේ පැවැත්මට බරපතල බාධාවක් කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. දැන් ඉතාම අසීරුවෙන් කලමනාකරණය කරන ඉතාම ගෞරවයෙන් අපි ඉල්ලනවා මේ කටයුත්ත සිදු කරන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාහිරව අනවශ්‍ය බලපෑම් කිරීමෙන් නවතින්න කියලා. සමගි ජනබල වේගයේ රජයක් තුල රජයේ මුදල් අවභාවිතා කර පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමටද පියවර ගන්නා බවයි. බොරල්ලි ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. මෙදාපාර පළාත් පාලන මැතිවරණයේදී අතිමහත් බහුතර සභා ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කරනකොට ඊළඟට එනවා මහ මැතිවරණය. ඊළඟට එනවා ජනාධිපතිවරණය. ඒ ඔක්කොම දිනලා මේ රටින් මත් රකුසා තුරන් කරන්නට සිංගප්පූරුවේ ක්‍රියාත්මක කරන නීතිය අපි අපේ රටේ ක්‍රියාත්මක කරනවා. මම ඉන්නේ කුඩු ව්‍යාපාරිකයෝ කුඩු කාර්යෝ සතුටු කරන්න නෙවෙයි. මම ඉන්නේ රට රකින්න. රට විනාශ කරන හොරු ටික අපි අනිවාර්යෙන් මල්ලනවා. හොරු ඇල්ලුවට නදී හොරු හොරා කාපු අරමුදල් ටික අපේ රටට නැවතත් අරක් ලබා ගන්නට ඕන. අනිවාර්යෙන් මේ සඳහා අවශ්‍ය නව නීති රීති රෙගුලාසි ස්ටෝලන් ඇසට්ස් රිකවරි ඇක්ට් පාර්ලිමේන්තු අනපන වෙනම අධිකාරියක් ඒ හොරා කාපු සම්පත් ආපහු ලබා ගන්න පියවර ගණනක් කරා. අපි බලාපොරොත්තු වෙනවා රටට අහිමි වුණු සම්පත්තික නැවතත් කරක් රටට ලබා ගන්න. विपक्ष नायक सजित प्रेमदास महता संबंधेन जनता विमुक्ति पेरमुने देशपालन मंडल सभिक नलिंद जयसी महता पालकले में बन्न दहसांग විශ්‍රාම කියන ජනාධිපතිලා බලා ගන්න. දැන්ටම බලා ගන්නවා. ගෝඨාභයයි මහින්ද සිරිසේන තන්ත්‍රික හතර. මේ හතර නමතර හේමා ප්‍රේමදාසයි. ඊයේ පෙරේද වාර්තාවක් ආවා මේ අවුරුද්දේ විතර හේමා ප්‍රේමදාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වෙන් කළා දෙනවා. රට ඉල්ලන්න කලින් තමන්ගේ අම්මව බලා ගත්තා නේද සජිත්? හොඳ. ඒකත් මේ රටේ මිනිසුන්ට වටවන්නේ නැතුව. මේ අමාරුවෙන් ජීවත් වෙන්න කිරි කපන, තේ දළු කඩන, වැලි ගොඩ දාන, රජේ රස්සාවක් කරන නේද? ත්වර රැකියාවක් කරන, දීවිල්ල කෑර කරන මේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් අම්මගේ අම්මර සැප දෙන්න ලැජ්ජ නැද්ද? අම්මගේ ආරක්ෂාවයි වාහනයයි ඔක්කොම දෙනවා බදුම සල්ලි වලින්. ඒයි බැරිද අම්මා බලන්න? ඒවත් අපි මත පටවලා තින්නේ. ඉතින් මෙවැනි නාස්තිකාර පුත්‍ර රටක් හදයිද? News in brief. අයිස්මත්‍ර විසමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මල්වතු හිරිපිටියේ උරුවෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබි අයිස්මත්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 750ක් සුවාගෙන ඇති බව සඳහන්. නීති විරෝධී ලෙස මුහුදුකූඩල නල්ලමෙන් සිටි පුද්ගලින් තිදෙනෙකු කල්පිටියේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් කල්පිටිය ඉප්පන්තිව ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබවයි නාවික හමුදාව සඳහන් කළේ. ऑस्ट्रेलिया ने वेगपांत यावन क्रीडक जोस हेसलवुड हट इंडिया समग पैवतन पलमु टेस्ट क्रिकेट तरंगे अहिमे वेत वेनवा औगे वंपादे हटगिन अति आबादया खेतवेन पलमु टेस्ट क्रिकेट तरंगे संधा सहभागी नोवन बवाय वार्तावन्ने हेसलवुड वेनवट स्कॉट बोलंड ऑस्ट्रेलिया नुकन डायमंड क्रीडा क्रीमट नियमितव तिबेनवा ऑस्ट्रेलिया वहा इंडिया वातर पलमु टेस्ट क्रिकेट तरंगे लबन नमवन दिन नागपुर हेदी आरंभ वीमट नियमितय अदि देरना विदेश पुआ
पाकिस्तान हिटपु जनाधिपति जनरल परवेज मुशारफ अभाव प्राप्त वे तिबेनवा दीर्घकाल अक्रोगातुरुव सिटियहु दुबाही रोहलकदी मियगुस्सति बव विदेश माध्य वार्ता कले मेहन विट हत नम हैविरदिवे पसुवु परवेज मुशारफ 2019 वसरे सिट दुबाई राज्य रंदी सिट तिबेनवा 1999 वसरे हमदा कुमंत्रणेकिन पाकिस्तानी बले अल्लागत जनरल परवेज मुशारफ 2001 वसरे सिट 2008 वसर दक्वा पाकिस्तानी दसवन जनाधिपति वरेय लेस कटयुतु कला अनतुरुव रटिन बहरव सिटियहु 2013 वसरेदी යලි පාකිස්තානයට පැමිණ තිබුණේ මැතිවරණයට සහභාගී වීමේ අරමුණින් වුවද එවක පැවති නවාස් ෂරිෆ්ගේ රජයෙන් ඊට අවස්ථාව හිමි වූයේ නැහැ 2007 වසරේදී හදිසි නීති පැනවීම ඇතුළු කරුණු මුල් කරගෙනමින් රාජ්‍ය දෝහී මුචෝදනා මත මුෂාරෆ්ට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන තිබුණා දුර්ලභ ගණයේ රෝගී තත්වයකින් පීඩා වෙදී මුෂාරෆ් 2016 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අධිකරණයේ අවසර මත ඩුබයි රාජ්‍යයට පිටව ගියා රාජ්‍ය ද්‍රෝහී චෝදනාවට 2019 වසරේදී අධිකරණය විසින් පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයාට මරණ දඬුවම නියම කර තිබුණද ප්‍රතිකාර සඳහා ඩුබයි රාජ්‍යයට ගිය ඔහු මිය යන තෙක්ම පාකිස්තානයට පැමිණ තිබුණේ නැහැ ෆර්වේස් මුෂාරෆ් 1943 වසරේ ඉන්දියාවේ නවදිල්ලිහිදී උපත ලබා ඇති අතර 1947 වසරේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ පාකිස්තානයේ වෙන්වියාමෙන් පසු ඔහු ඇතුළු පවුලේ සමාජිකින් එරටට ගොස් තිබුණා आदोदेरन प्रवृत्ति समाप्ताय बीलंग प्रधान प्रवृत्ति प्रकाश हेट पेरवरु हायती हेटा।